ලංකාව සහ බංග්ලාදේශය අතර පළවෙනි ටෙස්ට් තරගයේ පළවෙන දිනේ අපි දන්නවා ආරම්භය කිසිසේත්ම හොඳ ආරම්භයක් නෙමෙයි ශ්‍රී ලංකාවට ලැබෙන්නේ. අතරම බලාපොරොත්තු රහිත ආරම්භයක් කොමුණත් මේ කාසිය වාසිය දිනාගෙන බංග්ලාදේශය තීරණය කරා පළමුව පන්දු යැවීමට. ඉතින් අතරම වේග පන්දු යවන්නන්ට උචිත තනතිල්ලක් තමයි උදෑසන කාලය අනිවාර්යයෙන්ම තියෙන්නේ. ඉතින් කොහොම හරි ලකුණු 57කට කඩුලු පහක් දැවී යනවා. දිනේෂ් චන්දිමාල් දක්වා සියලුම කඩුලු දැවී යනවා. එක තීරණයක් අරගෙන තිබ්බා ශ්‍රී ලංකා කණ්ඩායම විසින්. ඒ තමයි කමිඳු මෙන්ඩිස්ට අවස්ථාව ලබා දීමට තීරණය කරලා තිබ්බා. සදීර සමරවික්‍රම අයින් කරලා කුසල් මෙන්ඩිස්ට කඩුලු රැකීමේ කාර්යය බාර දීලා. ඉතින් ඒ තීරණය ඇත්තටම වාසනාවන්ත තීරණයක් බවට පත්වන්නේ කමිඳු මෙන්ඩිස් ලැබෙන හැම අවස්ථාවකින්ම ඕනෑම රටාවක, ඒ කියන්නේ 20 එක් දිනද ටෙස්ට්ද ඕනෑම රටාවක ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා යොවුන් ක්‍රීඩකයෙක් නිසා. ඉතින් 25 කමිඳු මෙන්ඩිස් නැවතත් ඔහුට ලැබිච්ච අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජන ගන්නේ. ඔබට මතක ඇති ඔහු මංගල තරගයේ ක්‍රීඩා කරන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී 2022 ජූලි මාසයේ 8 වෙනිදා. ඉතින් හරියටම ගත්තොත් මාස 19ක් විතර අවුරුදු දෙකකට කිට්ටුව ඔහුට කිසිම කැඳවීමක් ලැබෙන්නේ නැහැ ටෙස්ට් තරඟවලට. අනිත් එක ඔහු මුහුණ දීපු මංගල තරගයේම ලකුණු 61ක් ලබා ගන්නවා. හැබැයි 61 ලබාගෙන තමයි ඔහුට අවස්ථාව ලැබෙන්නේ නැත්තේ කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට. ඒකෙන් මේ වන විට ඇත්තරම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අතර දැඩි කතාබහක් ඇති වෙලා තියෙනවා. මෙවැනි ක්‍රීඩකයන් දක්ෂතා දක්වද්දිත් අවස්ථාව ලබා නොදී තව සමහර ක්‍රීඩකයන් කොච්චර දක්ෂතා දැක්වේ නැති වුණත් තියාගෙන ඉන්නවා විවිධ උපක්‍රම වලට කියලා. ඉතින් ඒකෙත් සත්‍යතාවයක් තියෙනවා බැලූ බැල්මටම. ඉතින් මොකද 61ක් ලබාගෙන අවස්ථාව ලැබෙන්නේ නැති කමිඳු ඊළඟ ඉනිම තමාගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ දෙවන ඉනිම ශතකයක් ක්‍රීඩා කිරීමට සමත් වන්නේ එසේ මෙසේ නෙමෙයි. කඩුලු 5ක් ලකුණු 57කට දැවී ගිහිලා තියෙද්දී නායකයා සමග ලකුණු 200ක සම්බන්ධතාවයක් පැවැත්වීමට යොවුන් කමිඳු මෙන්ඩිස් සමත් වෙනවා. ඉතින් තමාගේ වගකීම මැනවින්ම ඉෂ්ට කරා කමිඳු මෙන්ඩිස් ලකුණු 259 දක්වා ගෙනාවා. ඉතින් අවාසනාවන්ත ලෙස ශතකය ලබාගත් විගසම ඊළඟ පන්දුවෙන්ම දැවී ගියා කඩුලු රකින්න අතර උඩ පන්දුවක් ලබා දෙමින්. ඒක ඉතින් වෙනම සිද්ධියක්. නමුත් ඇතරම ලකුණු 100ක් 150කට කඩා වැටෙන්නට තිබූ ඉනිම නායක ධනංජයත් එක්ක කමිඳු මෙන්ඩිස් 7 වන පිතිකරුවා විදිහට ඇත්තරම ලොකු සේවයක් ඉෂ්ට කරා කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද එතනින් එක කඩුලක් දැවී ගියා නම් එහෙම ඊළඟට එන්නේ පන්දු යවන්න. ඉතින් එතනින් එහාට අපි දන්නවා වෙන්නේ මොකද්ද කියලා. ඉතින් කමිඳු මෙන්ඩිස් නොහිටින්න ඇත්තරම කමිඳු මෙන්ඩිස් මේ කණ්ඩායමට ඇතුළත් කරන්න අවසන් මොහොතේ තීරණයක් නොගත්තා නම් ඇතරම ලොකු අවනම්බුවකට හසු වෙන්නට සිද්ධ වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. ඒකෙ දෙකක් නැහැ. ඉතින් කොහොම වුණත් කමිඳු මෙන්ඩිස් තමන්ගේ ජීවිතයේ පළවෙනි ශතකය ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ජාත්‍යන්තර මට්ටමින් ගත්තහම ටෙස්ට් එක් දින සහ 20 කියන හැම රටාවෙන්ම ඔහු 20 තරඟ 10ක් එක් දින තරඟ 7ක් ක්‍රීඩා කරලා තියෙනවා. හැබැයි ශතකයක් ලබාගෙන නැහැ. මේ තමයි පළවෙනි ශතකයේ බවට පත් වෙන්නේ. ඉතින් කොහොම හරි තමාට ලැබෙන ඉතාම අල්ප අවස්ථාවලින් තමන් හැම වෙලාවෙම තමන්ට පුළුවන් මොනාද කියලා පෙන්වලා තියෙන ක්‍රීඩකෙක් විදිහට සලකන්නට පුළුවන් කමිඳු මෙන්ඩිස්. ඉතින් අනික් කාරණේ තමයි මේ දවස්වල ඔහු ලකුණු 4 සිටින ක්‍රීඩකෙක්. ඉතින් තවත් ක්‍රීඩකයෝ සිටිනවා අපි දන්නවා ලකුණු 4 මේ දිනවල දේශීය තරගාවලි වලදී, විශේෂයෙන් ජනිත් ලියනගේ වගේ ක්‍රීඩකයෝ. ඉතින් අර ලකුණු 4 සිටින කාලයේදී ජාත්‍යන්තර කණ්ඩායමේ ස්ථානයක් ලබා දීලා ඒ රිද්මය තියෙන කාලයේදී යම්කිසි සේවයක් රටර කරගන්නට පුළුවන් නම් ඒක තමයි විය යුත්තේ. නමුත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඉස්සර නම් නැත, අතීතයේදී නම් ක්‍රීඩකයෙක්ට දෙන්නෙක්ට ඇතරම අවස්ථාව හම්බ වෙනවා. සාමාන්‍යයෙන් පොඩි පොඩි කණ්ඩායම් එක ක්‍රීඩා කරනකොට, විශේෂයෙන් සිම්බාබ්වේ, බංග්ලාදේශයේ, දැන් ඇෆ්ගනිස්තානයේ ওই වගේ කණ්ඩායම් එක ක්‍රීඩා කරනකොට එක ක්‍රීඩකයෙක්ට දෙන්නෙක්ට යොවුන් ක්‍රීඩකයන්ට අවස්ථාව හම්බ වෙනවා. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. ඇෆ්ගනිස්තාන තරගාවලිය අපි දැක්කා ඉන්න හොඳම කණ්ඩායම වගේ ගහලා ඔවුන්ලා ශතක ලබා ගන්න, ඔක්කොම ලබා ගන්නවා. හැබැයි ඊළඟට බංග්ලාදේශයට ආපුවම සමහරක් වෙලාවට ඒකේ හොඳටම ලකුණු ගහපු ක්‍රීඩකයන්ට මේවා ඇවිල්ලා ගහ ගන්න බැරි වෙනවා. ඉතින් අර යොවුන් ක්‍රීඩකයෙක් දෙන්නෙක් අත්හදා බලලා තිබ්බා නම් ඇත්තරම ගොඩක් වෙලාවට සාර්ථකත්වයට ඔවුන් පැමිණියොත් අනාගතයේදී සෑහෙන ලොකු සේවයක් වැඩක් ගන්නට පුළුවන් කියන එක අපට අමතක වෙනවා. සහ ඉතින් තීරණ ගන්නන්ගේ ඉතින් තීරණ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. කොහොම වුණත් අවුරුදු 2කට කිට්ටු වෙන්න
කණ්ඩායමෙන් ඉවත් කරලා තිබිලා ටෙස්ට් කණ්ඩායමෙන් ආපහු ලබා දීපු අවස්ථාවෙන් දෙවෙනි ඉනිමෙම ශතකයක් ලබා ගැනීමට සමත් වීම කමිඳු මෙන්ඩිස් ඇතරම අගය කරන්නට ඕනි තමන්ට වැඩක් නැහැ අනික් කතන්දර තමන්ට ලැබෙන අවස්ථාව මොකද්ද ඒ ශ්‍රී ලංකාවේද නැත්නම් වෙන රටකදීද කියන එක ඉච්චර අදාළ වෙන්නේ නැහැ තමන් උපරිම ප්‍රයෝජන ගන්නවා කියන එක තමයි කියන්නේ ඉතින් අනිත් යොවුන් ක්‍රීඩකයන්ටත් කියන්නට තියෙන්නේ මේ ඉතාමත් හොඳ උදාහරණයක් කමිඳු මෙන්ඩිස් ඔහුගෙන් ඉගෙනගෙන ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට සෑම ක්‍රීඩකයෙක්ම ඇත්තටම වග බලා ගත යුතුයි කියන එක තමයි මේන් කියන්නට තියෙන්නේ channel එක subscribe කරන්න අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.